සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණි කෞශල්‍යා ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත සාමය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැප වී යුතු බව ජනපති අවධාරණය කරයි විශේෂ ප්‍රහාරයේ විමර්ශනීයට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස් වෙයි තද වැසි සහ රළු මුහුද ගැන කාල ගුණෙන් අනතුරු ඇඟවීම රාවණා වන් ලබන 17 අභ්‍යවකාශයට හමුදාවේ 13ක් සමග ඉන්දියා යානයක් කතුරුදන් සියලු දෙනා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජාතීන් වශයෙන් ගැටුම් ඇති කරගත හොත් රට විනාශයට පත්වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති ඉෆ්තාර් උත්සවයක් අමතමින් ඉස්ලාම් ආගමික නායකයන් සහ ඉස්ලාම් බැතිමතුන් රැසක් ඊට එක්ව සිටියා. ජාතික සංහිඳියාව වෙනුවෙන් ආශිර්වාද කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙහිදී තවදුරටත් අදහස් දක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාතරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බලන තාක් ජාතික සමගිය ගොඩනැගිය නොහැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රට තුළ මතුවෙති තත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. අප්‍රේල් 21 වෙනිදා මේ රටේ සිදු වූ බෝම්බ පිපිරීමත් සමග රට තුල ජීවත්වන සිංහල දමිළ මුස්ලිම් මේ ජන කොටස් අතරෙත් අසමගිතාවයන් ගොඩනැගුණා. කුමන කොට්ටාශයක හෝ සිටින අන්තවාදී පිරිස් විසින් ගෙන යන වැඩපිළිවෙළවල් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම ජාතීන් අතර තිබී යුතු සමගිය විශ්වාසය මේ කරුණු ඉතාමත් වැදගත්. මත තිබෙනවා අප්‍රියල් 21 වෙනිදා ඇතිවෙච්ච සිදුවීම් වලින් පසුව මුස්ලිම් ජනතාව විශාල පිරිසක් හිරබාරේ අත්අඩංගුවේ ඉන්නවයි කියලා. මම මේ ගැන සොයා බැලුවා. මම ඒ අනුව පොලිස් ප්‍රතිතුමාගෙන් වාර්තාවක් ගන්න ගත්තා. රිමාන්ඩ් බාරේ සහ ඩිටෙන්ෂන් ඕඩර්ස් DO අරගෙන කොච්චර මුස්ලිම් ජනතාව ඉන්නවද කියලා. මේ කලබල ඇති වූ අවස්ථාවේ මුළු පිරිස අත්අඩංගුවට aran තියෙනවා 1820යි. අද දවස වෙන විට රැඳවුම් නියෝග අරගෙන ඉන්න සංඛ්‍යාව 201යි. රිමාන්ඩ් බාරේ ඉන්න මුළු සංඛ්‍යාව මුස්ලිම් ජනතාව 358යි. මේක තමයි ගාන. 2000ක් ඉන්නවා 3000ක් ඉන්නවා මෙච්චර ඉන්නවයි කියලා කියනවා. ඒවා ඉතාම අසත්‍ය දේවල්. අපි රජයේ විදියට සෑම විටම උත්සාහ ගන්නවා සාධාරණ සමාජයක යුක්තිසහගතව තමුන්නාන්සලා සෑම කෙනෙකුටම නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. පාස්කු විරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ යළි රැස්වනවා. ඒ පාර්ලිමේන්තු සංකිරණයේදී අද දිනේද මෙම තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘතව පවතිනවා. මේ අතර අද පාර්ලිමේන්තුවද පස්වරු එකට රැස්වීමට නිමිතයි. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනේ තද වැසි ඇති වී හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර මන්නාරම සිට කොළඹ සහ ගල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් දීවර හා නාවික ප්‍රජාව සහ වෙල්ලබඩ ජනතාව අවධානයෙන් කටයුතු කළ බවද අවධාරණය කරනවා. මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවත්නා බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නිරතික මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරතික කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම අද දිනේ තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අනුව බස්නාහිර දකුණු මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වල මන්නාරම් දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. සිසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි වූ කිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වල ගාල්ල සහ
මාතරයන දිස්ත්‍රික්ක වලට දැන් ස්ථානවලට මිලිමීටර් 100ත් 154ත් අතර තද වැසි ඇති වෙන නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 65ක් පමණ තරමක තද වැසි ඇතිවීමක් හැකියාවක් පොත්. දිවින හරහා විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල පිටින් විට හමන 60 කිලෝමීටර 40ත් 50ත් අතර වෙන තරමක් තද සුළං ඇති වෙන්න පුළුවන්. ගිගුරුන් සහිත වැසි ඇති වෙන ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව රාවණ වන් චන්ද්‍රිකාව ලබන 17 වනදා අභිවකාශගත කිරීමට සූදානම් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපි අභිවකාශය ජයග්‍රහණය කරා කිව්වොත් හරි ඉතා පුංචි රටක් ලෙස ලෝකයේ තියෙන නැනෝ චන්ද්‍රිකාවක් අපි අභිවකාශගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ මූල්‍යමය පහසුකම් අපි මිලියන 21ක් වගේ ප්‍රමාණයක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවා මේ සඳහා. මේදී ජපානය, ශ්‍රී ලංකාව සහ නේපාලය තමයි මේ වැඩසටහනට අදාළ වෙන්නේ. අභිවකාශයේ තියෙන ස්පේස් ස්ටේෂන් එක තමයි දැනට මේක අත්දානගත කරලා තියෙන්නේ. අභිවකාශගත කරන්න බලාපොරොත්තු වෙනවා ජූනි 17 වෙනිදා. ලංකාවේ මං හිතන්නේ ඉතිහාසයේ අපිට අභිවකාශය ජයග්‍රහණය කරා කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් දිනයක්. මේ අතර ජූලි 18 වෙනිදා ආරම්භ වන ජාතික ශිල්ප සේනා ප්‍රදර්ශනය සියලුම දිස්ත්‍රික්ක ආවරණයේ වන ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අපි ශිල්ප සේනා වැඩසටහන දියත් කරනවා. ජූලයි මාසේ 18 වෙනිදා අපි BMICH ආයතනයේ තමයි මේ ප්‍රදර්ශනය දින 4ක් කොළඹ දිස්ත්‍රික්කයේ ජූලි මාසේ ඒ වගේම දිස්ත්‍රික්ක 24 පුරාම අපි මේ ප්‍රදර්ශනය දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට විශේෂයෙන්ම මේ තිබෙන අවස්ථාව අනුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා මම හිතන්නේ මහඟු වැඩසටහනක් බවට මේක පත් වෙනවා. මොකද අපි මේ අවස්ථාවේදී බලන්න ඕනේ කතා කිරීම නෙවෙයි විවේචනය කිරීම නෙවෙයි සිදු විනාශය අවම කර ගැනීමේ නැවත රට සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමේ කාර්යභාරය අපිට හිමි වෙලා තියෙනවා. මොකද විශාල වශයෙන් ආර්ථික වශයෙන් සහ අනිකුත් ආයතන අපේ වැටලා තියෙනවා මේ වෙනකොට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින් නැවත යථා තත්ත්වයට රට පත් වෙලා තිබෙනවා කියන පණිවිඩය ලෝකයට දෙන්න. සහරාන් කල්ලිය මෙන්ම රට ගිනි තැබීමට උත්සාහ කරන සියලුම අන්තවාදී කණ්ඩායම් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප් පෙරමු මහතා පවසනවා. අඩුවදායම් ලාභී පවුල් සඳහා සමෘද්ධි සහනාධාර ලබා දීමේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මම දැක්කා මේ ඊමේද පෝස්ට් එකක් ගහලා දිනවා මුළු දිස්ත්‍රික්කේ හැමදැනකම. මම දන්නවා ගහපේ කෙනා මුළු ලංකාවේම මේ වගේ කටවුල් 14000ක් ගහලා තියෙනවා. ඒ 14000 ගහන කළුතර දිස්ත්‍රික්කේ අපේ ඔක්කොගේ මැතිවරුන්ගේ මම පාර්ලිමේන්තුවේ නම් බෝඩ් දාලා ගහලා දිනවා රිචාඩ් බද්දුදීට පාක්ෂව ඡන්දේ දීලා ගමට එන්න එපා කියලා. මේක මම හිතන්නේ පාර්ලිමේන්තු මැදලගේ මූලික අධිවාදයේ කඩ කරන එක. මොකද මරණ තරගෙන් දින දින අර සාරාණ්‍ය කල්ලිය අය හෙව්වා වගේ අපේ බුද්ධියංශ හොයන්න ඕනේ කවුද මේ වැදේ ගහන්නේ කියලා. අපි දැන් පාර්ලිමේන්තු මැදලේද අපිට පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපේ හිතර ගැගව අපිට අතක් උස්සලා එලේ දෙන්න බැරි තරම් තත්ත රණ උදාන තියෙනවා. හැමතැනම පොස්ටර් ගහ. ගමට එන්න බෑ. ගමට එන්න එපා කියන්නේ නේ අර ආවොත් මරණේ වගේ. අද සමහර අය මහා පාරවල බුදිය ගන්නවා විවිධ අමාත්‍යනේ අයින් කරන්න කියන්නේ. හෙට ඉඳලා රිසර්ච් ප්‍රතිමතුමා අයින් කරන්න ගියයි. ඊළඟට අගමැතිතුමා අයින් කරන්න ගියයි. ඊළඟට ජනාධිපතිතුමා අයින් කරන්න ගියයි. මෙහෙම වෙන්න බෑ මේ රටේ. මෙන්න මේක නීතියක් දෙනවා. එක පාලනයක් දෙනවා. මේ වගේ දේවල් කළා කළා අවසානයේ මුස්ලිම් ජනතාවගේ අතෙන් ඈත් කරලා අන්තිම බයහැරකට තත්ත්වයට අනේ උදා වෙනවා. ITN මාධ්‍ය ජාලයට වසර 40ක් සැපරිම නිමිත්තෙන් ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ Hindu ආගමික වතාවත් අද සිදු කෙරුණා. Hindu ආගමික වතාවත් සිදු කෙරුණේ දෙහිවල නැදිමාල ශ්‍රී වෙංකටේශ්වර මහා විෂ්ණු මූර්ති කෝවිලේදී. ITN ප්‍රධාන විධායක නිලධාරී රසංක හරිචන්ද්‍ර, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී දෙමළ වැඩසටහන්, M කුලේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් මද විරාමයක්. ඔබ නැවතත් දිවාපුවත් සමගින්. තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නගන චෝදනා පදනමකින් තොර බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් අපි දැක්කා විපක්ෂය විවිධාකාරයෙන් චෝදනාවන් එල්ල වෙනවා මේ පිළිගත නොහැකි කියනවා අපි දැක්ක විමල් වීරවංශ මහත්තයා කියනවා මේ තේරින් කාරක සභාවල සුදුසු අය නැහැ කියලා හැබැයි මේ තේරින් කාරක සභාවේ යම් හේකින් අර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අග්‍රවිනිශ්චකාරවරියෝ ප්‍රශ්න කරන විදිහේ ඇයව ඉදිරියට ගෙනල්ලා විමල් වීරවංශ වගේ අධ්‍යාපන පොදුසාත්‍රික පත්ව සාමාන්‍ය පෙළවත් පාස් නැති අසමත් වෙච්ච මන්ත්‍රීවරු ඉදිරියට ගෙනල්ලා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ප්‍රශ්න කරපු විදිහට මේ රටේ ආරක්ෂක බුද්ධි ප්‍රධානීන් හෝ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කරනවා අපි විරුද්ධයි.
එවැනි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව නම් පත් කරලා තියෙන්නේ අපි විරුද්ධයි. අපි දැක්කනේ කොහොමද ප්‍රශ්න කරපු විදිය? තමා යුෂ්මතිය හරියට මේ මෙයා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකටත් වඩා ඉහළ අගමිනිසුරුවරයෙක් වගේ තමයි ප්‍රශ්න කරේ. විමල් වීරවංශ මතක් කරලා දෙන්නම්. ඕගොල්ලෝ ඕනම් බලන්න මාත්‍ය වාර්තා. එහෙමයි ප්‍රශ්න කරේ. හූ කියලා එළවන තැනට ගෙනිච්චේ. විමල් වීරවංශලා. එහෙමයි රාජ්‍ය නිලධාරීන්ට සැලකුවේ. මේකට සුදුසු නැහැලු. හතර බීරි කතානේ. ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමින්ගේ පාගමනේ 7 වන දිනය අදයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ චතුර සමරකෝන්. දිවි පරදුවට තබමින් මව් විම සුරකින වීරෝදාර රණකාමීන්ගේ දිස්පත් පාගමනේ හතර දින අද ආරම්භ කළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ඉනනතුරු අපි කඩුගන්නාව ප්‍රදේශයේ පසු කරමින් කෑගල්ල දක්වා යන ගමන් මඟ තුළ තමයි මේ ආකාරයෙන් රැඳී සිටින්නේ. අපි ආරාධනා කරනවා කඩුගන්නාව පසු කරමින් කෑගල්ල දක්වා ගමන් කිරීමට තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. මේ ගමන් මඟ තුළ මේ ආදරණීය රණවිරුවන්ට තමන්ගේ උත්තමාචාර්ය පුද කරන්නට මේ වන විටත් කාලගුණයේ අයහපත් වුණත් විශාල පිරිසක් මේ යන මග දෙපස සිට මේ වීරෝදාර රණවිරුවන්ට තමන්ගේ උත්තමාචාර්ය පුද කරන්නට නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන මිනුන්ට ආශිර්වාද කරුණා කාර්ය අපට දක්නට ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නිරන්තරයෙන් මේ සියලු තොරතුරු බොහෙත අරගෙන එන්නට අපි ආරාධනා කරනවා. මේ යන ගමන් මග තුළ මේ විරුවන්ට උත්තමාචාර්ය පුද කරන්නට ඔබේ ගෞරවය ලබා දෙන්නට එකතු වෙන්න කියලා මේ වැඩ කටයුත්ත වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරස් පියකුමින් මෞකමින් සෙනෙහසින් මේ වැඩ කටයුත්තත් එක්ක අත්වැල් බැඳගනිද්දී ජාතික ලොතරැයි මණ්ඩලයත් තමන්ගේ අනුග්‍රහක ශක්තිය එකතු කරමින් මේ සඳහා අත්වැල් බැඳගන්නවා. ITN වෙනුවෙන් ගෑන් සංජය නවද්‍ය සත්සර සමග මම චතුර සමරකෝන් කඩුගන්නාව ප්‍රදේශයේ පසු කරමින් රණකාමින්ගේ පාගමන ඉදිරියට ගමන් කරන අතරතුර සිට ස්තුතිය චතුර තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් මෙම වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වන සියලුම සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ට සිබ්දොර ශිෂ්‍යත්වය ලබා දෙන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. මීට පෙර මෙම ශිෂ්‍යත්වය ලබා දුන්නේ තෝරාගත් දරුවන් පිරිසක් සඳහා පමණයි. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ 15,000කට සමෘද්ධි හිමිකම් ලබා දීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය දයාගමගේ හා හිටපු අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසර 4 තුළ සමාජ සුබසාධන වැඩපිළිවෙල වෙනුවෙන් රජයේ විශාල මුදලක් ලබා දී ඇති බවයි මෙහිදී ඔවුන් ප්‍රකාශ කළේ. සිද්දර ශිෂ්‍යත්වය කියලා එකක් තියෙනවා. මේ දවස්වල 30,000කට විතර සිද්දර ශිෂ්‍යත්වයට තේරෙනවා. නමුත් දෙන්නේ 10,000. ආද අපි අලුතෙන් සමෘද්ධිය ලැබුණු තමුන්නාන්සේගේ දරුවන්ට කියන්න ආපස සාමාන්‍ය පෙළ විභාගෙ උදේට පාස් වෙන හැම එක්කෙනෙක්ටම අපි සිද්දර ශිෂ්‍යත්වය ලබා දෙනවා. මේ විතරක් නෙමෙයි. මම මාස දෙකක් ඇතුළත ලංකාවේ අඩුම වශයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම පනහක් තෝරගෙන අපි මේ අවුරුද්ද ඉවර වෙන්නේ ඉස්සෙල්ලා රුපියල් ලක්ෂ 2ක සානාධාරයකට අවුරුදු 15කින් ගෙවන්න ලක්ෂ 5ක ණය මුදලකුත් දීලා අපි ගෙවල් 20,000ක් හදලා ඉවර කරනවා කියන එක තමයි නාසලට කියන්න කැමති. අභියෝග වලට මුහුණ දෙමින් මේ සමාජ සංවර්ධන ආයෝජනය සඳහා අපි වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. 2014 වසරේ අපි ආණ්ඩුව ගන්න ඉස්සර සමෘද්ධියට ආණ්ඩුව විසින් වෙන් කරපු මුදල රුපියල් කෝටි 1500ක් පමණයි. ඒ වුණත් 2015 වෙනකොට සමෘද්ධිය සඳහා අපි වෙන් කරන මුදල රුපියල් කෝටි 4000 කෝටි 2500කින් වැඩිවීමක් එක් වසරක් ඇතුළ. ඊළඟට විශ්‍රාම වැටුප් සඳහා වැඩි හිටි දීමනා සඳහා 2014 රජය විසින් වෙන් කරන්නේ කෝටි 12600යි. නමුත් 2015 වෙනකොට අපි ඒක රුපියල් කෝටි 15,500කට වැඩි කරනවා. මේ හරහාම ඔබට පේනවා ඇති අපි පක්ෂයක් ආණ්ඩුවක් හැටියට අපි සමාජ සංවර්ධනය සඳහා කරන ලද ආයෝජනය දෙගුණයකින් නෙවෙයි පස් ගුණයකින් වාගේ මේ අවුරුදු 4 තුළ අපි වැඩි කරලා තියෙනවා. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අදයි. මුලතිව් මුහුදුබඩපත්තු වෙරළ තීරය පවිත්‍ර කිරීම ඊයේ සිදු කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන හා සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය ඒකාබද්ධවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ සිතුමින සම්පත්. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 4 වන අදියර මුලතිව් දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ඊයේ දිනේදී ආරම්භ වුණා. අද එහි දෙවන දිනයයි. අද දවස තුල වැඩසටහන් 335ක් මෙම දිස්ත්‍රික්කයේ පුරා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.
විශේෂයෙන් අද උදෑසන ඔට්ටු සුඩාන් තාණ්ඩුවෙන් ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදී බද්ද අඹපැල 1500ක් ගොවීන්ට බෙදා දීම සිදු කෙරුණා. ඊට සමගාමීව අඹපැල රෝපණය කිරීමේ වැඩසටහනක් මෙන්ම ඊට අදාළ උපකරණ බෙදා දීමක්ද සිදු වුණා. මුහුදුපටපත්තු වෙරළ තීරයේ පවිත්‍ර කිරීමේ වැඩසටහන සිදු කෙරුණේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශවාසීන් මෙන්ම නාවික හමුදාවද ඊට දායකත්වය ලබා දුන්නා. ඊයේ දිනේ අවසානයේ වැඩසටහන් 169ක් සම්පූර්ණ කිරීමට හැකි වුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 35කට අසන්නයි. ඉන් 11000ක ප්‍රතිලාභහින්ට සෙත සැලසෙනවා. ජාතික සංවර්ධනයේ ගමට ගෙන යාමේ වැඩසටහනක් විදිහටයි මෙම වැඩසටහන අටවෙනිදා දක්වා මුලිතිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන්නේ. විශේෂයෙන් රාජ්‍යාංශයේ විසඳුමක් නොමැති ගැටළු විසඳා දීම සඳහා පවත්වන ජනපතිට කියන්න ජංගම සේවාවත් මෙම මුලිතිය දිස්ත්‍රික්කයේ පුරා මෙම දින කිහිපය පුරාම පැවැත්වෙනවා. ITN ප්‍රවෘත්තිංශයේ වෙනුවෙන් සුනිල් පෙරේරා ශාමින්ද ජයකුඩි සමගින් බම සිතුමින සම්පත් කරුණාතිලක ඔට්ටු සුඩාන් තාණ්ඩුවන් ගොවිජන සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිට ස්තුතියි සිතුමින තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට බලපා ඇති ගැටළු පිළිබඳව හා එවෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. එම සංගමයේ ලේකම් ජගත් රුහුණගේ උපසභාපති පී හේවාගමගේ යන මහත්වරු නැතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු නැතුළු කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්වුවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් බත්තර මුල්ලේදී පැවැත්වුණා. ජාතික විද්වත් සංවිධානයයි එය සංවිධාන කළේ. එහි සමාජිකයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. මද විරාමයක් දැන්. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වෙනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක් www.itnnews.lk